ये गालु मोदर अरंगल करुवान विसिन आरंभ करन लबु विरुवान सिहिकिरी में उलेलट मिलेच मेर प्रहार सह एल्लकिरीमट उन मिलेच मेर प्रहार एल्लकिरीमट सूदानमक तिबुना ओउन्गे कर्तव्य सिदुने अर वाइट हेवन कियन होटले सुनील सिल्वा कियन पुद्गलयेक तमयि ओउन्व एतेंट एवला तियेन्ने ඒ සුනිල් සිල්වා කියන පුද්ගලයා ගැන අපි හොයලා බලද්දී පානදුර වයිට් හෙවන් හෝටලය පහුගිය ආණ්ඩු සමයේම පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් බවට තමයි පත් වෙලා තිබුණේ. ඔහු 2018 වර්ෂයේ වෙනකම් පානදුර ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීවරයා තමයි දැන් මේ ඇවිල්ලා කියන්නේ මේවා කරන්න එපා. සංචාරකයෝ එන්නේ නැහැ. ඔය අපේ හෝටල් පාඩුයි කියලා. දැන් එයාට අමතකයි එයා ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2018 නොමිනේෂන් හම්බුනේ නැති නිසා තමයි එයා පානදුර ප්‍රාදේශ සභාවට ඡන්ද දෙILLා නැත්තේ 2018 වෙනකන් ඔහු පානදුර ප්‍රාදේශීය සභාවේ മന്ത്രി ඊට අමතරව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පක්ෂ කාර්යාලය ජනාධිපතිවරණ සමයේ පක්ෂ කාර්යාලයේ තමයි ওই වයිට් හෙවන් හෝටලය අනිත් කාරණාව තමයි විමල් වීරවංශ මහත්මයාගේ පාටියකින් තමයි ඔහු නාම යෝජනා ගන්නේ ඔය එක්සත් ජනතා නිදහස් සන්ධාන ලිස්ට් එකේ. ඕකේ අපි දන්නව අර නිදහස් කලා සංගමයේද මොකද්ද ඔය කචල් කලා සංගමයේද මොකද්ද එකක් තිබුණා. ඒ කලා සංගමයේ ඔක්කොම ටික ගිහිල්ලා ලැගගෙන හිටියේ එහෙන් කැමරටක දුන්නේ එහෙන් මුළු පානදුරේම වටේම තිබිච්ච වල රැස්වීම වලට ආපු බල්ලොයි මැක්කොයි හරකුයි ඔක්කොම ටික නැගලා හිටියේ ඔය හෝටලේ. ඉතින් ඒගොල්ලන් මේ ඔක්කොම කරලා අන්තිමේ දැන් මිනිස්සු ඵලි. දැන් ඔවුන් දන්නේ නැහැ ඔවුන් උඩගෙන දීමු පාදඩ පාලකයෝ තමයි මේ රට විනාශ කරේ. මිනිස්සු පොලිම් වල ඉන්නකොට කතා කරපු නැති මිනිස්සු, මිනිස්සු පොලිම් වල මැරෙනකොට කතා කරපු නැති මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදයේ වලදානකොට කතා කරපු නැති මිනිස්සු, මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනකොට ඔය එකෙක්වත් කතා කරේ නැහැ. දැන් මේ මිනිස්සු වෙනුවෙන් කතා කරපු මිනිසුන්ට මේ දේශපාලන හෙංචයියන්ගේ පසුපස ගිහිල්ලා, උන්ගේ අගුපිල් වල ලැගලා, උන්ගේ ගෙවල් වලන් හොදලා, උන්ගේ යටඇඳුම් හොදලා, ඒ හොදපු මිනිසුන්ට දැන් ඒවා නැති වුණාම පාදඩ පාලකීන්ගෙන් ලැබෙන වරප්‍රසාද කුට්ටි ටික නැති වුණාම කෑ ගහනවා. අපිට අපි උන් එක නිදාගනත් දැ අපි උන් එක නැගිටින්නෙත් නැ ඔය නැගිටින මිනිස්සුන්ට නැගිට ගන්න බැරි වෙලාවේ තමයි ඔහම මිනිස්සුන්ට ඇවිල්ලා හිරිහර කරන්නේ. අනිත් කාරණාව තමයි ඔහුගේ පැටිකිරිය කියලා ඉවරලා අනිත් කාරණාවක් අපි කියන්න ඕනි. මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට ආගමික නායකයන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ රටේ මාධ්‍යයටත් අමතක වෙච්ච එක දෙයක් තියෙනවා. මාධ්‍යයට පුළුවන් නම් මේක දාන්න කියලා මම කියනවා. මේ රටේ පළමුණු වතාවට ත්‍රස්ත පනතක් යොදාගෙන ත්‍රස්තවාදීයක් ලෙස රම් කරලා ඉන්න හාමුදුරුවක් හිර කරලා තියෙනවා. අපිට දේශපාලන පක්ෂයක් පාටක් වැඩක් නැහැ. මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා හරි ඕනෑම ආගමික නායකෙක්ට හරි කියන්න පුළුවන්ද? ඒ හාමුදුරුවෝ ත්‍රස්තවාදීයෙක්ලු. ත්‍රස්ත පනතකින් දාලා තියෙන්නේ. මොකද්ද කරපු ත්‍රස්තවාදී ක්‍රියාව? එම ත්‍රස්තවාදීයෙක් වශයෙන් නම් කරපු ලංකාවේ පළමු හාමුදුරුවන් වහන්සේ නම තමයි ඔය අපේ දැන් හිර කරලා ඉන්න ස්වාමින් වහන්සේ. අනිත් කාරණාව තමයි මේ රටේ මිනිස්සු ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ට අවශ්‍ය නිදහස සමානාත්මතාවය සාධාරණ සමාජයක් දෙන්න මේ ඔක්කොම ඉල්ලුවනේ. අද හම්බෙලා තියෙන ලස්සන සමාජයක්. හැබැයි හම්බෙලා තියෙන මොකද්ද? රනිල් වික්‍රමසිංහලාසා මේ පාදඩ කාලකන්ණි හැතිකර එකතු වෙලා මේ රටේ මිනිසුන්ට දෙලා තියෙන පරණ මජර සිස්ටම් එකම තමයි. දැන් වැඩේ තියෙන්නේ අපිට කියන්න තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එක්කෝ ඔබ අනිත් මිනිස්සු ටික එකතු වෙලා ඔබව අන්දලා ඔබව ජනාධිපති පුටුවට පත් කරලා ඔවුන් ටිකම එකතු වෙලා ඔබව පළවා හැරියා. දැන් ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? එක්ක ඔබ අරගලකාරයොත් එක්ක එකතු වෙලා උන් ටිකට එලවන්න වැඩක් කරන්න ඕනි. නැත්තම් මේ සිස්ටම් එකේ උන් ටික හොඳට පිනුංග ගහ ඉන්නවා. නැත්තම් ඔයත් අපි කියන්නේ ඔයත් මේ සිස්ටම් එකට බෙන්න. මේකේ කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ. මේගොල්ලන් වෙනස් කරන්නේත් නැහැ. ඒක නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් කියනවා මේ සිස්ටම් එක වෙනස් වුනේත් නැහැ, මුං වෙනස් කරන්නේත් නැහැ, වෙනස් කරන්න දෙන්නේත් නැහැ. හොරා කාපු කළු සල්ලි යොදවාගෙන මේ මිනිස්සුගේ ජන මනස විනාශ කරමින් ජඩ මාධ්‍ය යොදාගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය යොදාගෙන මිනිසුන් බඩගසමින් සිටිනවා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මේකට මෙන්න ආවහම ඒක හරියටම අංග සම්පූර්ණ නෑ. එතකොට මේ පාලනේ මිනිස්සු ඉල්ලපු දේ ලැබුණ නැති නිසා දැන් ඊයේ මේ දේශපාලන කුක්කන්ගේ කුක්ල ටිකක් අපිට පොඩි පාට් එකක් දාලා ගියා.
ඉතින් ඔයාගේ පාට් අපිට දැන් මේ අරගලේ පටන් ගත්ත දවසේ මිරිහානි දම්ම අපිට ඔය පාට් දානවා මතක ඇති බස් ගිනි තියලා ඇවිල්ලා ඉතින් අපි නම් ඔය මොකද බල්ලන්ගේ වැඩ ගණන් ගන්න නැහැ කෙලින්ම ඇවිල්ලා මේ වචනේ කියන්න ඕනේ මොකද බල්ලෝ බිරුවට අපේ ගමන අපි යනවා අපි බල්ලෝ දියා බලන්නේ නැහැ ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන එක මං අහන්නේ ඒගොල්ලන්ගෙන් මෙරටේ පෝලිං වල අපේ අම්මල තාත්තලා මැරෙද්දි පැය 10ක් කරන් කපද්දි මෙරටේ ගෑස් ප්‍රශ්න තියෙද්දි ඒ ප්‍රශ්න තියදී උංගල කොහෙද හිටියේ උංගලගේ ඔය කටවල් කොහෙද තිබ්බේ මං ඒක අහනවා ඇත්තම දැන් අපි මේ අරගල කරන ඉඳ සුද්ධ වෙන්නේ නැහැ කියන එක පට්ටපල් බොරුවක් ඒක මේ රටේ ඕනේ පොඩි ළමෙට තේරෙනවා මේ රටේ බෙහෙත් නැති රටකට ඉන්ධන ප්‍රශ්න තියෙන රටකට සුද්ධ වෙනවද නැහැ ඒක කොහොමත් පැහැදිලි එහෙම රටකට සුද්ධ වෙන්නේ නැහැ අනික දැන් මේ ඔය ඔය කොළඹ තියෙන හෝටල් වලට සහ අනිකුත් තරුපන්ති හෝටල් වලට ගිහිල්ලා ඒ මෙනු එක අරගෙන සුද්ධෙක් කෑම එකක් ඕඩර් කරාම මේ කෑම එක නැහැ මේ දවස්වල මේ තියෙන ප්‍රශ්නත් එක්ක බිත්තර ඕඩර් කරන්න බෑ බිත්තර නැහැ හෝටල් වලට ඒ වගේම අනිත් ඉම්පෝර්ටඩ් අයිටම්ස් ඒවා නැහැ හෝටල් වල ඉතින් අපි මේ දඟලන්නේ අපි මේ කෑ ගහන්නේ ඔය හෝටල් වලට ওই ටික ලබා දෙන්න කරුණාකරලා ඒක තේරුම් ගන්න මේ මහත්තුරුන් ටික මං ඊටම ආදරෙන් කියනවා අතරම දැන් ඒ වගේම මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ මිනි මරුම් ටික අපි දන්නවා පොලිසිය මිනි මරනවා පොලිසිය වෙඩි දිනන පොඩි ළමයිට ඒ වගේම මේ පාතාල කල්ලි වෙඩි තියා ගන්නවා දැන් කොහේ හරි ඒ වගේ වෙඩි තියාගෙන මරනහම පොලිසියෙන් කියන්නේ ඔය මේ පාතාල කල්ලි දෙකක් අතර තිබ්බ ගැටුමක් ඉඳ කිලිවල ඉතින් ඕක අපිටත් කියන්න පුළුවන් පොලිසියක් ඕනේ නැහැ රටේ එහෙම කියන්න ඉතින් අපිටත් ඒ දේ කියන්න පුළුවන් ඉතින් ඉල්ලා දිරින්නේ මේවා වහම නවත්තන්න මේවා උනාට පස්සේ මේ කියන්න එපා මේ කල්ලි දෙකක් අතර ගැටුමක් කිලිවල වෙන්න කලින් CID සහ මේ බුද්ධියංශ යොදවලා මේවා නවත්තන්න දැන් අරගලය කරපු එක්කෙනෙක් කොහේ හරි පිටුරු දලා ගල හරි කොහේ හරි හැංගිලා ඉන්නවා කිව්වොත් පොලිසියෙන් යනවා එතන ඔක්කොම වැඩ නවත්තලා ඉතින් ඒව නෙමෙයි නවත්තන්න ඕනේ මේ රටේ වෙන අපරාධ මොකද සුද්දෙක් ලංකාවට එන්න කලින් ඒ රටේ ඒ ලංකාවට හරි වෙන රටකට යන්න කලින් ඒ රටේ ගැන හොයනවා ඉන්ටර්නෙට් එකෙන් මේ රටේ කොහොම රටක්ද කිලිවල ඉතින් මේ වගේ නිවුස් තියෙනකොට මේ සුද්ද වෙන්නේ නැහැ අනික සුද්දෙක් ඇවිල්ලා දැන් මේ බල්ලෙක් හරි මොකෙක් හරි කෑවොත් එහෙම රේබිස් හැදුනොත් එහෙම ඒ සුද්දට බෙහෙත් නැහැ ඒ මෙහෙ මැරලා යන්න වෙන්නේ ඉතින් ඒ වගේ රටකට එයිද ඉතින් මම කියනවා ඔය ඩ්‍රාමා දාලා අපේ මේ ගමන නවත්තන්න හදනවනම් ඒවා හිතලුවක් පමණයි අරගලේ අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා මීට වඩා ශක්තිමත් වෙ ඉස්සරහට මොකද මේ බඩගින්න විරකියාව කොයි මොහතක හෝ අපි මේ අරගල කරන්න කරින් මේ රටේ පුපුරා යනවා ඒක ඒකාන්තයි අරගලට ජය වේවා ඊයේ දිනේ අපි ගෝල් ෆේස් එකේ ඔක්කොමලා ආයේ එකතු වුණා විරු සැමරුම ඒ කියන්නේ අපේ විරුවන්ව සමරන්න මොකද ජූලි 9 අපේ අතරින් සමුගත්ත අයයි මේ අරගලෙන් සමුගත්ත අය ගැන පිළිබඳ අපි මතක් කිරීමක් සඳහා අපි එතනට ඔක්කොමලා හැම මාසෙකම නම් වෙනදා අපි එතන රැස් වෙනවා. එතකොට රැස් වෙච්ච වෙලාවේ පළවෙනි දේ ඇවිල්ලා අපි ඒ කියන්නේ අපි එතනට ආපුවාම පොලිසිය මුලින් ඉඳලම අපි ඔය යන්න නොදී ඉස්සෙල්ලා තාමුදුරෝ එහෙම අපේ රතන හාමුදුරුවෝ ඇතුළට එන්න හදද්දි රතන කියපුවා මර රතන හාමුදුරුවෝ නෙමෙයි අපේ කඹුරු පිටියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළට එන්න හදද්දි හාමුදුරුවොත් එක්ක අනිත් හාමුදුරුවෝ ඔක්කොම ඇතුළට එන්න හදද්දි පොලිසියෙන් ඇතුළට එන්න දුන්නේ නැහැ. එතනත් බාධා දාගෙන කිව්වා මේ පැත්තට යන්න බෑ කියලා. මේක මාර කතාවක් නේ. කියන්නේ රටේ මිනිස්සුන්ට පාරේ ඇවිදීමේ අයිතියක් නැද්ද? ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ. දැන් දෙවෙනිදා අපි හිටියා අපි සහභාගී වුණා ඒ උද්ඝෝෂණ පාගමනට එක්කෙනෙක් බැටන් පාරක් එක පොඩි තල්ලුවක්වත් දැම්මේ නැහැ. හැබැයි ඊයේ අපි හැමෝම දැක්ක මාධ්‍යෙන් අපි හැමෝම දැක්ක මොකද්ද කරේ කියලා. මොකද එතන බෞද්ධ ආගම අනුව ආගමික වතාවත් ඉදිරි කරා. මොකද අපි අතරින් සමුගත් ඒ සහෝදර සහෝදරයන් මතක් කරලා ගුණ සමරුවක් සඳහා. එතකොට ඒ ආගමික මතාවත් ඉටු කරන් ඉන්න අවස්ථාවේ මෙයාලා කියනවා නම් මේක බෞද්ධ රටක් මේක බෞද්ධ රටක් කියලා කතා කරනවා නම් කෝ බෞද්ධයන්ට දෙන ගරුත්වය කෝ භික්ෂුන්ට දෙන ගරුත්වය කෝ බෞද්ධ රටේ තියෙන මෙයාලගේ මහලොකු රාජපක්ෂලගේ බෞද්ධකම දැන් අපිට පේනවා මේක සම්පූර්ණ ගේමක් ආගමක් නෑ මෙයාලට දහමක් නෑ මෙයාලට හරි ඒ කියන්නේ හරි හැදියාවක් නැති මිනිස්සු මොකද යාලගේ පැලැන්තිය විතරයි යාලට බේර ගන්න ඕනේ එතකොට එතන තල්ලු කරගෙන ඒ හාමුදුරුවන්ටත් ගරු කරන්නේ නැතුව ඒ ආගමික වතාවල් ඉටු කරන්න දෙන්නේ නැතුව තල්ලු කරගෙන සම්පූර්ණයෙන් එතනින් අපි අයින් කරලා කොනකට ගෙනිච්චා. හරි. අපි පාඩුවේ ගිහිල්ලා සින්දුවක් කිව්වා. ඊට පස්සේ දැන් සින්දුවක් කියලා අපි ඔක්කොම එද්දී අපි එතකොට අපි දකිනවා ඊයේ නිවුස් වලත් ලොකුවට පෙන්නනවා අර මේ ඉස්සලා අපේ පියත් කිව්වා වගේ මේ බලු කුක්කෝ ටිකක් ඇවිල්ලා කුක්ලා ටිකක් බලු කුක්කෝ ටිකක් ඇවිල්ලා පෙන්නලා සහතික පෙන්නනවා. මම උදාහරණයකට කියන්නේ මම अकाउंटेंट කෙනෙක් මගේ MBA එකක් තියෙනවා මට මම මේ සහතිකේ අරගෙන යන්නේ නැහැ පාරේ මගේ කාර් එකේ යද්දි හරි මගේ බයික් එකේ යද්දි හරි මම ගිහිල්ලා අරගෙන මේ මාධ්‍යයට පෙන්නන මේ මම अकाउंटेंट කෙනෙක් කියලා මම මේ උස්සලා පෙන්නන්නේ නැහැ මෙතන ඇවිල්ලා මේ ෆයිල් එකෙන් අරගෙන පෙන්නනවා හරිද
දැන් මේ මහල් මාර කතාවක් කතා කරේ. ඒ කියන්නේ එතකොට සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ දැකපු මිනිස්සු නෙමෙයි නැති මිනිස්සු නෙමෙයිනේ. චෙෆ් කෙනෙක් ඔය ඔය ගෝල් ෆේස් එක වටේම අපි හිටියා දිගටම. ඔය ගෝල් ෆේස් ඔය මොකක් හරි හෝටල් එකක ඉන්න එක චෙෆ් කෙනෙක් චෙක් චෙෆ් චෙෆ්ලගේ යුනිෆෝම් එකත් එක්ක කවදාවත් අපි පාරේ දැකලා තියෙනවද? දැකලා නැහැ. අපි කවදාවත් පාරේ දැකලා නැහැ. හැබැයි මෙන්න චෙෆ් යුනිෆෝම් එක ගෑනු ළමෙක්වත් දාගෙන හතර පහ දිනේ කාර් එකක් ඇවිල්ලා චෙෆ්ගේ සර්ටිෆිකට් එකක් පෙන්වනවා මම චෙෆ් කියලා. මේ මොකද්ද මේක? සම්පූර්ණයෙන් ඩ්‍රාමා එකක්. ඒ කියන්නේ මාධ්‍ය සංදර්ශනයක්. මේක දැන් අර ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් පොහට්ටුවේ ගේමක්. දැන් ඉතින් ඔන්න දැන් ඔන්න බෞද්ධ ආගමටත් ගහන්න ගත්තා. දැන් ඔය මේ රටේ අන්තිමේට මොකද්ද මෙයාලා කරන්නේ? කාලයක් තිස්සේ එක එක ආගම් වලට ගහගෙන. එහෙම නැත්නම් දැන් ඉස්සලා අරගලියට ගැහුවා. දැන් ඊට පස්සේ දැන් හැම පැත්තෙම ගහලා ගහලා මෙයාලා කරන්න හදන මෙයාලගේ පැලැන්තිය බේරගෙන මේ ක්‍රමවේදය අල්ලන් යන්න. හැබැයි අපි කියනවා ඕකට නම් ලෑස්ති වෙන්න හදන්න එපා. මොකද මේ ක්‍රමවේදය වෙනස් කරන්න තමයි මේ අරගලිය ආවේ. එහෙනම් අපි අනිවාර්යයෙන් මේ ක්‍රමවේදය වෙනස් කරනවා. එහෙනම් මේ ඔය කුක්කෝ දාලා බලු කුක්කෝ දාලා කුක්ලා දාලා චෙෆ්ලා දාලා ඔය සෙල්ලම් දාන එකත් නතර කරගන්න. මොකද මේ අරගලිය අපි දිගින් දිගටම අරන් යනවා. මේ රටේ පළවෙනියටම අපි වෙනස් කරන ක්‍රමවේදය තමයි මේ දේශපාලන ක්‍රමවේදය. මේ දේශපාලනයෙන් අවුරුදු ගාණක් තිස්සේ මේ පක්ෂ දේශපාලනයෙන් යන මේ ක්‍රමවේදය අපි වෙනස් කරනවා. පක්ෂ දේශපාලනයෙන් තොර ජනතාවට ඔබින දේශපාලන ක්‍රමවේදයක් අපි හදනවා රටේ පුරවැසියන් හැටියට. ඉදිරියේදී අපි ඒව ඔක්කොම රටේ පුරවැසියන්ට එලි කරනවා. එහෙනම් අපි කියන්නේ මේ දිගින් දිගටම මේ දේශපාලඥයෝ විශ්වාස කරන්නත් එපා. මෙයාලගේ මේ සෙල්ලම් විශ්වාස කරන්නත් එපා. අපි හැම ආගමක්ම එකසේ සැලකුව අරගලේදී හැම ජාතිය ඒ කියන්නේ හැම ආගමක් හැම ප්‍රදේශයෙන්ම ආපු මිනිස්සු රටේ පුරවැසිය හැටියට අපි වැළුවේ. ඒ හින්දා මෙයාලගේ මේ ක්‍රමවේද නතර කරලා තව එකක් පොලිසියට දැන් ඇත්තටම අපි අර කෑ ගැව්වා මේ පොලිසියේ පඩි අඩු හින්දා පොලිසියේ උද්ඝෝෂණයක් කියලා. ඇත්තටම මේ වගේ තමයි අපිට පෙවුනේ පොලිස් උද්ඝෝෂණයක් වගේ. මොකද අපිට වැඩිය පොලිසියෙන් හිටියා. ඉතින් ඇවිල්ලා තල්ලු කරගෙන හරි ලැජ්ජයි. ඒ පව් ඒ කොල්ල ටික පොලිසියට අලුතෙන් බැඳිච්ච කොල්ල ටික උන් ටිකත් පව් මේකත් දන්නේ නැහැ. උන්ට උනුත් හිතන ඇද අනේ මන්දා මොකද්ද මේ රස්සාව කියලා. ඊට පස්සේ අපි දකිනවා ඒ එතන එන ගෑනු ළමයින්ට නම්බර් දීලා නම්බර් මාරු කරගන්නවා අරගලේ ළමයි එක්ක පොලිසිය. ඉතින් ඔහොම තත්ත්වයකට පොලිසිය වැටෙන්න ඕනේද? අපි එච්චරයි කියන්නේ. ඉතින් ඒ තරම් කුණු තත්ත්වයකට වැටලා තියෙන ඉතින් අපි ඒක ඉඳ කියනවා මේ අරගලේ අපි දිගින් දිගටම අරගෙන යනවා. පොලිසිය සහෝදරයන්ටත් කියන්නේ අනේ වෙන රස්සාවක් හොයාගන්න. වෙන රස්සාවක් හොයාගන්න. මොකද මේක ඔයාලා ඔහොම කියන්න එපා. කවදාහරි ඔයාලගේ ළමයි අනිවාර්යෙන් අපි කිව්වොත් මේ පිටිපස්සෙන් හිනාවේ. ඔය වචන කියන්න හොඳ නැති හින්දා මාධ්‍යෙන් පිටිපස්සෙන් හිනාවේ. හිනා වෙලා කියයි මොකද්ද මේ තාත්තේ ඔයා මේ වගේ රස්සාවන්නේ කරලා තියෙන්නේ මේ රටේ කොල්ල කෙල්ල ටිකක් එකතු වෙලා රටේ ක්‍රමවේද වෙනස් කරන්න ගිය වෙලාව කියලා. ඒ හින්දා අපි මේ අරගලේ දිගින් දිගට මරන් යනවා. රනිල් රාජපක්ෂට අපි කියනවා ඔය හැමෝටම කියන 225ටම කියනවා අලුත් දේශපාලන ක්‍රමවේදයක්. අලුත් දේශපාලනයක් අලුත් දේශපාලන ක්‍රමවේදයක් මේ අරගලයෙන් අපි ඉදිරියට ගේනවා. ඒ ක්‍රමවේදයේ ඉතා ඉක්මනින් හැමෝටම තේරෙයි. තමන්ටම ඕන තමන්ගේම නියෝජිතයා තමන්ටම තෝරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි අරන් එනවා. ඒකත් එක්කම අපි මේ අරගලයේ ඉදිරියට අරන් යනවා.